පටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩිත බීම සිදු කර තිබුණේ. මෙලෙස මියකුස් ඇත්තේ වයස වෘදු 39ක් වූ කලමුල්ල කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කටුකුරුන්දේ කුලී නිවසක පදිංචිව සිට තිබෙනවා. අපි දන්නේ කවුද වෙඩි තිබ්බේ මොකක්ද දාවේ මෙයානම් කිසිම වරදක් කළ නැහැ කියන එක අපිට කියන්න තියෙනවා. මෙයා කාරේ පහර දීමක් කරාට කිසිම දවසක ආයුධයක් පාවිච්චි කළ නැහැ. කිසි කෙනෙක් අතත්තයක් කපල නැහැ. කිසිම ප්‍රේමිකේ මුදලක් වංචා කළා රන්නේ නැහැ. මංකොල්ල කෑවේ නැහැ. හොරකම් කරේ නැහැ. කිසිම පාදරයක් කරේ නැහැ කියන එක අපිට කියන්න. මේ මල්ලි වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරලා තියෙන අපේ රන්රත්තරම් බඩු අදටත් බැංකු වල මගේ මහත්තයර 2031 වෙනකම් පෙන්ෂන් එක යා මල්ලිට සල්ලි අරන් දියා මල්ලිගේ ණය බෙරන්න. මෙයාට පෙස්සම් පිට පෙස්සම් යනවා කියලා මෙයා කප්පම් ගන්නවා මංකොල්ල කනවා ආයුධ තියෙමයි කියලා. ඒ වෙලාවේ තේ එස්.අයි මහත්තයලා හිනාලා ගියා මේ පිස්සෙක් මේක මූර්තියෙන් දිහේ තේරෙන්නේ නැහැ. හොඳ මිනිස්සෙක් අවශ්‍ය පාඩින් දැන් මේ අයිමේ ඔක්කොම සහෝදරයෝ හොඳට ඉන්නවනේ කියලා. මෙම වෙඩිතැබීම හේතුවෙන් වයස අවුරුදු 8ක් වූ මරණකරුගේ දියණියද තුවාල ලබා නාකුට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවට දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර පදවිය ඕමාරිකට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට සිදු කළ වෙඩිතැබීමකින් ඔහු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. නිවස ආසන්නයේදී පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර පෞද්ගලික ආරවුලක් මත මෙය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. වෙඩිතැබීම සිදු කළ බවට සැකපිට පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.